ජනශක්ති ලයිෆ් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තර ආගයයි. ඔය මහා මුලකාරයක් කියන ජනාධිපතිවරයාගේ අයවැය ගත්තම කිසිම හරයක් නැති රටේ ජනතාව මත පදනම් වෙලා ජනතාවගේ උද්‍යෝගය ඇති කරලා රට ඇතුලෙන් උත්තරයක් හොයන්නේ කොහොමද? ඒකට රජයේ මඟ පෙන්වීම මොකද්ද කියන එකට කිසිම උත්තරයක් නැහැ මේකේ. එකම දේ IFMF තරණම් ගච්ඡාමි. ඒකෙන් අපි කවුරුත් දන්න උත්තර හම්බෙන්නේ නැහැ. රාජ්‍ය දේපොළ විකිණීම, බදු වැඩි කිරීම, ඕව හැරෙන්න නිකන් සරල කතා ටිකක් මතු පිටින් කියලා තියෙනවා. ඉතින් එතුමාගේ මහා බුද්ධි ප්‍රභාවයවත් රට ගොඩ ගන්න උපාය මාර්ගයක්වත් මේකේ නැති බව කියන්නට ඕන. මේ අයවැයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශයට පත් කරලා තියෙනවා ආණ්ඩුව යන නියමිත ගමන. එය ආර්ථික අර්බුදයේ දඩමීමා කරගෙන අපේ බලශක්ති ශේෂ්ත්‍රය ඇතුළු ආර්ථිකය ඉතාම සංවේදී ශේෂ්ත්‍ර ගණනාවක් විජාතිකකරණය කිරීමේ න්‍යායපත්‍රයකට තමයි මේ අයවැයෙන් අඩිය තියලා තියෙන්නේ. ඒ නිසා අපි මේ අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා විතරක් නෙවෙයි, මේ අයවැය පරද්දන්න පුළුවන් නම් ඒ සඳහාත් උපරිම මැදිහත් වීමෙන් කටයුතු කරනවා. ස්වාධීනව කණ්ඩායම විපක්ෂයේ ගිහිල්ලා ඉඳගන්නවා. ඒගොල්ලෝගෙන් අහන්න ඕන. ඇයි එහෙම එක එක වෙලාවට එක එක වෙන්නේ කියලා. IMF එකෙන් හම්බෙන්නේ මොනවා කරත් ඩොලර් බිලියන් 2.9යිනේ. ඒක වාරික 4කින් දෙන්නේ. ඉතින් ණය ප්‍රතිහෝගත කිරීම සාර්ථක වේද නැද්ද කියලා කවුද දන්නේ? ඉතින් ඒ නිසා මේ ඒක පිළිබඳව අනවශ්‍ය විශ්වාසයක් තියාගෙන කටයුතු කිරීමෙන් වෙන්නේ වෙනත් විකල්ප උත්තර සොයන එකටත් බාධා කරලා තියෙනවා. අයවැයේ ප්‍රධාන මාතෘකාව වෙලා තින්නේ මේ ගංජා. ඒක තමයි අර ජනමාධ්‍යවල ජනප්‍රිය මාතෘකාව. අපිට කියන ජනප්‍රිය මාතෘකාව තමයි ජනතාව නොමරා මරණ ටික ටික මරණ අයවැය. ඇයි ජීවන වියදම අන්තිම උග්‍රම ස්ථානයට නැගලා මිනිසුන්ට වැටුප් වැඩි වෙන්නෙත් නැහැ, මිනිසුන්ට ආදායම වැඩි වෙන්නෙත් නැහැ. මේ අයවැය සම්මත කරගන්න පුළුවන්ද? පරතරයක් තියෙනවා 8ක විතර ආණ්ඩු පක්ෂෙත් ඉන්නවලු පෑ ගැන කැමති නැති. අපිට දැන් ආරංචි හැටියට ඒවා බේරුම් කරගෙන ඒගොල්ලන් කීයකින් හරි මේක දිනා ගන්න පුළුවන් කියලා හිතනවලු. ඔතන උත්සාහ කරන්නේ නැද්ද අයවැය වරද්දන්න? ඇයි නැත්තේ? ඒක අපේ සහජ කාර්යභාරයේ බැලු බැල්මට පේනවනේ. එහෙම පරද්දන් වුමනාවක් මේ ප්‍රධාන විපක්ෂයට නැති බව. ඒගොල්ලන් මේ වැඩේට අත තියනවා නම් අපි උඩින් පෙන්න යනවා. ඒ කියන්නේ විපක්ෂයත් එක්ක සමගි වෙලා පරද්දන්න නැතුව බෑනේ. මම ප්‍රබල ඉල්ලීමක් කරනවා. අද විපක්ෂයේ ඉන්න හැම මන්ත්‍රීවරයාම එකතු විය යුතුයි මේ අයවැය පරාජය කරන්න. ආස නැද්ද වැඩක් කරන්න? ගහලා ආවේ කැබිනට් කමිටු කමල්ට පයින් ගාලා මේ දැන් ඉන්න තැනට ආවේ.